ඇත්තටම මේ රට අවුරුදු දෙකහමාරකින් විනාශ කරපු ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩය ආපුදා ඉඳන් කළේ බලය තහවුරු කරගන්න වැඩ කරන එක මිසක් රට හදන්න වැඩ පිළිලක් නෙමෙයි. අපි දැක්කා ව්‍යවස්ථා වෙනස් කරලා විවිධ විවිධ දේවල් කරලා තමුන්ගේ ඒකාධිපති බලයක් නිර්මාණය කරගන්න උත්සාහ කරගෙන පාලනය හදාගන්න ගියා මිසක් රටට සංවර්ධනය කරන්න ජනතා සුබසිත වෙනුවෙන් කරපු දෙයක් නෑ. ජනතාව අනාථ කරපු එක තමයි මේ අවුරුදු දෙකහමාර තුල කරලා මේ රට විනාශයට පත් කළේ. අන්තිමට ගෝඨාභය ජනාධිපතිවරයාත් ඒ වගේම මහින්ද අගමැතිවරයාත් ගහලා පන්නලා ගෙදර යවනකල් මේ කටයුතු කරා. වර්තමාන මේ ආණ්ඩුව කරගෙන යන්නෙත් දැනුත් රාජපක්ෂ අවතාර වගේ මේ ආණ්ඩුව කරගෙන යන්නේ තමන්ගේ බල ව්‍යාපෘති ශක්තිමත් කරගන්න වැඩපිළිවෙල මිසක් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය යථාවත් කරන්න, ජීවන තත්ත්වය ශක්තිමත් කරන්න, ජීවන තත්ත්වය ආලෝකමත් කරන්න කරන උත්සාහයන් නෙමේ කරන්නේ, තමුන්ගේ බලය ශක්තිමත් කරගන්න තමයි කරන්නේ. අපි දැක්කා අස්වැද්දුම ක්‍රියාත්මක කරද්දී අපි හැමෝම පිළිගන්නවා සමෘද්ධි ව්‍යාපාරයේ වෙනස් විය යුතුයි. ඒ වැඩපිළිවෙල අසාධාරණ වැඩපිළිලක් වෙන්නේ. නමුත් අද සියලු ජනතාවට ගැලපෙන වැඩපිළිලක් එකතු විය යුතුයි. මූණ බලන සමෘද්ධිය දෙන්නේ නැතුව ආර්ථික ශක්තිය මත, ආර්ථික දුර්වලතාවය මත සමෘද්ධිය දෙන වැඩපිළිලක් නිර්මාණය වෙන්න ඕනේ. ඒක අස්වැද්දුම වශයෙන් ආපු එක හරි කොයි නමකින් හරි කමන්නේ එහෙම එකක් එන්න ඕනේ කියන එක අපි පිළිගන්නවා. නමුත් මේවා ක්‍රියාත්මක කිරීමේදී රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන හිතුවේ නැහැ. අද වෙනකොට මුළු රටම ලොකු ආන්දෝලනයකට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ එතනත් අසාධාරණකම් ප්‍රශ්න රාශියකට මතු වෙලා තියෙනවා. ඒකෝ මෙවැනි රටේ දුප්පත් දරිද්‍රාවේ තියෙන ජනතාවගේ ප්‍රශ්නයක් ගැන කතා කරද්දී, ඒ කියන්නේ ඒ සඳහා උත්තරයක් හොයද්දී මීට වඩා රජය සංවේදී වෙන්න ඕනේ. මේ වගේ අන්තර් කාලයකදී ජනතාව ජීවත් වෙන්නේ කොහොමද, මුහුණ දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නට ආණ්ඩුව සංවේදී යුතුයි කියන එක අපි කියනවා. ඒ වගේම දැන් බලන්න බෙහෙත් ප්‍රශ්නයට තියෙන තත්ත්වය. අද වෙනකොට ඉන්ජෙක්ෂන් එකක් වැරදුනා කියලා එක්කෙනෙක් මැරුණා. ඊට පස්සේ දෙන්නෙක් මැරුණා ඉන්ජෙක්ෂන් එකක් වැරදුනා කියලා. තුන් දෙනෙක් මැරුණා. පහ දෙනෙක් මැරුණා. අද උදේ ආරංචිනවා තවත් කෙනෙක් ඉන්ජෙක්ෂන් එක වැරදිලා මිය ගියා කියලා. නමුත් මේවට ආණ්ඩුව ගණන් ගන්නවද? ආණ්ඩුව කියනවා මේව සංකූලතාව වෙන්න පුළුවන්, මිනිස්සු මැරෙන්න පුළුවන්. ඕක තමයි රටේ බේත් ගන්න ගියාම ඔයගේ දේවල් වෙන කියලා. ඔහොමද සෞඛ්‍ය ඇමතිවරේ ප්‍රශ්න විසඳන්න ඕනේ. සෞඛ්‍ය ඇමතිවරයා කියන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කරපු පුද්ගලෙක් නෙමෙයි, රටේ ජනතාව පත් කරපු පුද්ගලෙක්. රටේ ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වග කියන්න ජනතා ඡන්දයෙන් පත් වෙච්චි පුද්ගලයෙක් සෞඛ්‍ය ඇමතිවරයා. සෞඛ්‍ය ඇමතිවරයා මේ බාල බෙහෙත් ගෙනල්ලා, අපිට දන්නවා වෘත්තීය විශේෂඥයෝ චෝදනා කරනවා මේ තමුගේ ඥාතීන් බෙහෙත් ගෙනාවේ, තමුන් සෞඛ්‍ය ඇමතිවරයා මේකට සම්බන්ධයි කියලා වෘත්තීය වෘත්තිබේදීන් චෝදනා කරනවා. එහෙම චෝදනා කරද්දී මේක හරි සැහැල්ලුවට ජනතාව මැරෙන එක සැහැල්ලුවට ගණන් අරගන්නවා නම් ඒ ජනතා නියෝජිතයා කුමටද? එදා ගෝඨාභය ක්‍රියාත්මක කරනවා වගේම මහින්ද රාජපක්ෂලා ක්‍රියාත්මක වුණා වගේම තමුන්ගේ පරපුර ශක්තිමත් කරන්න නම් ඇමතිවරු ක්‍රියාත්මක වෙන්නේ. රටේ ජනතාවට සිදුවෙන්නේ මොකද්ද? එහෙමනම් එදා අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂ එලෝලා පෙන්නපු ශක්තිය හැල්ලුවට ලක් කිරීමක් තමයි වෙන්නේ. අපි තෝ මේක සිස්ටම් චේන්ජ් එකක් වෙයි කියලා. සිස්ටම් චේන්ජ් එකට උනන්දුවක් නැහැ තාමත්. ඒ එදා ගිය ගමනම තමයි අද යන්න සිද්ධ වෙන්නේ. ඒ හින්දා මම කියනවා සෞඛ්‍ය ඇමතිවරයාට මේක කරන්න බැරි නම් ඉල්ලා අස්වෙන්න, රටේ ජනතාව පත්කලිය ඔබතුමා සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩි දියුණු කරන්න බැරි නම් ඉල්ලා අස්වෙන්න. ඉල්ලා අස්වෙන්නේ නැත්නම් විපක්ෂයක් වශයෙන් අපි ඒකාබද්ධ වෙලා විශ්වාස භංග යෝජනාවක් හරිගෙනලා ඉල්ලා අස්කරවනවා කියන එක අපි කියනවා. එහෙම නැත්නම් මොකද අපි ආයි ජනතාවට ජනාධිපතිවරයා එලවන්න බලය දුන්නා වගේ, පොලු බලය ගත්තා වගේ, පොලු මොගුරු වලින් එදා ජනාධිපතිවරයා එලෙව්වා වගේ, ඒ විදිහට සෞඛ්‍ය ඇමතිව එලවන කල්ලින්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා විපක්ෂයේ වශයෙන් අපි ක්‍රියාත්මක වෙනවා කියන එක අපි අවධාරණය කරනවා. ඒ හින්දා අපි දන්නවා අද වෛද්‍යවරු ප්‍රකාශ කරනවා ඖෂධ වර්ග 280කට ආසන්න ප්‍රමාණයක් නැහැයි කියලා, අඩුයි කියලා. මේවෙන් ජීවිත ආරක්ෂක ඖෂධ බොහෝ ප්‍රමාණයක්. අද ගමේ කතා වෙනවා ඉස්පිරිතාලේ යනවා නම් මැරෙන්න බලාගෙන යන්න ඕනේ. ඉස්පිරිතාලේ කියන්නේ සුව කරන තැනක් නෙමෙයි. ඉන්ජෙක්ෂන් ගහලා මරණ තැනක් බවට පත් වෙලාද ජනතාවගේ අවිශ්වාසය ගොඩනැගිලා රෝහල පිළිබඳව. එහෙමනම් සෞඛ්‍ය ඇමතිවරයා මේකට වග කියන්න ඕනේ. මේකට සෞඛ්‍ය ඇමතිතුමනි, ඔබතුමා උතෙන්ට පත්කලේ ඥාතීන් නෙමෙයි, ඔබතුමා උතෙන්ට පත්කලේ හොර බේත් ගේන හොර කූට ව්‍යාපාරිකයෝ නෙමෙයි, ඔබතුමා උතෙන්ට පත්කලේ රටේ ජනතාව ඡන්දයක් දීලා. එහෙමනම් ඒ ඡන්දයට යුතුකම ඉෂ්ට කරන්න කියන එක මම විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා. එහෙම නැත්නම් ජනතාව නැවතත් කියන්නේ ඒ යුතුකම ඉෂ්ට කරන්න ඔබ අසමත් වෙන්නේ නම් ජනතාව ගෝඨාභය රාජපක්ෂව ජනාධිපතිකෙන් එළිව වගේ ඔබ එළවන්න ඉස්සෙල්ලා විපක්ෂය පෙළ ගැහිලා විශ්වාස භංග යෝජනාවකින් පාර්ලිමේන්තුව තුළ ඉවත් කරනවා කියන එක විශේෂයෙන්ම කියනවා.